මම ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවෙන් සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට ලංකාවේ දෙවනි වැඩිම ආදායම උපයා දෙන රැකියාව වෙච්ච විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව උද්ගත වෙලා තියෙන අර්බුදය සම්බන්ධව තමයි අපි දිගටම සාකච්ඡා කරේ. එතනදී අපිට විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ අතින් වියදම් කරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති පුටුවේ වාඩි කරන්න තමන්ගේ අතින් ටිකට් අරගෙන මුදල් වියදම් කරගෙන ආපු රටවිරුවෝ තමයි අද මේ විදියට මේ අසරණ වෙලා ඉන්නේ. එහෙම රටවිරුවන් හැටියට හඳුන්වපු ඒ ශ්‍රී ලාංකිකයන් විදේශගත රටවල්වලදී අසරණභාවයට පත් වෙලා මේ කොවිඩ් වසංගතයත් එක්ක නැවත තමන්ගේ රටට තමන්ගේ මව්බිමට එන්න බැරුව ඉන්න වෙලාවේ මේ හැම කෙනෙක්වම මිනිස් බෝම්බ හැටියට තමයි මේ අමාත්‍යවරු මන්ත්‍රීවරු හැඳින්වුවේ. එතකොට අපි මේ පෙනී ඉන්නේ මේ මොහොතේ එදා රටවිරුව වෙච්ච අද මිනිස් බෝම්බ බවට පත්වෙච්ච මේ අසරණ ශ්‍රී ලාංකික ජනතාව නැවත තමන්ගේ මව්බිමට ගෙන්වා ගැනීම සඳහා වෙන හඬ තමයි අපි මේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හරහා අපි මේ අද සංවිධානය කරලා මේ මාධ්‍ය සාකච්ඡාවෙන් අපි මේ කතා කරන්නේ. එක් එක් රටවල්වල තනි තනිවම එක් එක් රටවල්වල විදේශ රටවල්වල ශ්‍රමිකයන් හැටියට අධ්‍යාපනය ලබන්න ගියපු දරුවන් හැටියට ප්‍රතිකාර ලබන්න ගියපු රෝගීන් හැටියට වගේම සංචාරයන් සඳහා ගියපු සංචාරකයෝ හැටියට අවතැන් වෙලා නැවත ලංකාවට එන්න බැරුව ඉන්න ඒ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමයි අපේ මේ හඬ. අපි මේ හඬ ප්‍රබල හඬක් හැටියට අපි රජයට ඒ වගේම ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. මේක සරල සෙල්ලමක් නෙමෙයි, මේක මිනිස් ජීවිත එක්ක කරන සෙල්ලමක්. විශේෂයෙන්ම ආණ්ඩුවක වගකීම තමයි, ඒකෙත් ලංකාවේ ආණ්ඩුවට අනිවාර්ය වගකීමක් තිබෙනවා. මේ පත්වෙච්ච ආණ්ඩුවේ ආඩම්බරකාර අප්පච්චිලා ඒ වෙලාවේ හිටියේ මේ ජාතියේම දරුවන්ගේ වගකීම ගන්න ආඩම්බරකාර අප්පච්චිලා. අප්පච්චිලා කවදාවත් දරුවෝ මහමග මැරෙන්න ඉඩාරින්නේ නැහැ. එහෙම මහමග මැරෙන්න ඉඩාරින්න බෑ. නන්නාඳුන රටක අතරමං වෙන්න ඉඩ තියන්න බෑ. කාත් කවුරුවත් නැති කාන්තාරයක ඉබේ වැළලිලා යන්න ඉඩ තියන්නේ නැහැ. ආඩම්බරකාර අප්පච්චිලා තමන්ගේ දරු පවුල් තමන්ගේ දරුවන්ව දෑත් මත තියාගෙන ශක්තිමත් කරලා සුරකින්න ඕනේ. හැබැයි අපේ රටේ මේ වෙනකොට ආඩම්බරකාර අප්පච්චිලා කියලා ආණ්ඩුව බාරගත්ත මේ පාලකයෝ මේ දුෂ්කරතා විඳගෙන හම්බ කරන සොච්චම හූරගෙන කනවා. වසංගතය අස්සේ ව්‍යාපාර කරනවා. මේ වසංගතය තමන්ගේ ව්‍යාපාරික මාෆියාවක් වෙනුවෙන් පාවිච්චි කරගෙන ඉන්නවා. තමන්ගේ ළඟම හිතමිත්‍රාදීන්ට ඥාතීන්ට ඥාති සංග්‍රහය සඳහා ව්‍යාපාර කරන්න මේ වසංගතය පාවිච්චි කරනවා. අන්න ඒ තත්වය මේ අති සංවේදී ඒ වගේම තීරණාත්මක ජීවිත සටනක ඉන්න මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ජීවිතයේ අයිතිය ව්‍යාපාරික වුමනාවන් වෙනුවෙන් සෙල්ලමක් හැටියට පාවිච්චි කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බව තමයි අපි මේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හැටියට අපි මේ අවස්ථාවේ කියන සූදානම් වෙන්නේ. ආණ්ඩුවට අපි බල කරලා කියනවා විදේශගත ශ්‍රමිකයන්ගේ ජීවිතවල අයිතිය ආණ්ඩුව ගන්න ඕනි. ඒ සඳහා අපි මැදහත් පාර්ශවයක් හැටියට බලපෑම් පාර්ශවයක් හැටියට අපි දැඩි බලපෑමක් ආණ්ඩුවට එල්ල කරනවා. මොකද මේ හැම කෙනෙක්ගෙම උපයා එවපු මුදලින් තමයි මේ රට මෙච්චර කල් දිව්වේ. මේ රටේ ආර්ථිකයේ වැඩි පංගුවක් මේ රටේ යාන්ත්‍රණයේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩිම කොටසක් සිද්ධ වුණේ මේ අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදලින්. ඉතින් ඒක නිසා මේ වෙනකොට දැන් ගිය මාර්තු මාසේ තමයි ගුවන්තොටුපළ වසා දැමුවේ. ඒ ගුවන්තොටුපළ මාර්තු මාසේ වහලා දානකොට ලෝකයේ අනිත් රටවල්වල ගෝලීයව පැතිරිච්ච මේ වසංගතයත් එක්ක බොහෝ රටවල් කුවේට් සෞදි වගේ රටවල් බොහෝමයක් ඔවුන්ගේ ගුවන් සේවා සමාගම් හරහා ඔවුන්ගේ ගුවන් යානාවලින් ලංකාවට ගෙනත් ඇරලවන්න සීමාවාසි කාලයක් ඔවුන්ට පනවා තිබුණා. පොදු සමාකාලයක් සහන කාලයක් දීලා තිබුණා.
අගෝස්තු දක්වා මාර්තු මාසයේ අපේ ගුවන් තොටුපළ වැහුවත් අගෝස්තු 31 දක්වා ඔවුන් පොදු සමා කාලයක් සහන කාලයක් දීලා තිබුණා අපේ විදේශ රට අපේ විදේශ ශ්‍රමිකයන්ව ලංකාවට ගෙන්න ගන්න අවසර දෙනවා සහ ඔවුන්ගේ ගුවන් යානාවලින් ගෙන්වනවා ගෙන්න දෙනවා කියලා. හැබැයි අපේ රජය ඒ වෙලාවේ ආණ්ඩුව කන් දුන්නේ නැහැ ඒ කිසිම කොන්දේසියකට. ඒ ඉල්ලීම් බාරගත්තේ නැහැ. ඒ ගන්න තිබුණු සහන කාලය ගත්තේ නැහැ. අපේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවේ මිය ගියාට වඩා ලංකාවේ කොරෝනා රෝගය නිසා මිය ගිය ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයට වඩා වැඩි මේ වෙනකොට විදේශ රටවල් වලදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව. ඒක නිසා අපි මේ වෙලාවේ කියන්නේ මේ පිට රටවල් වලදී මිය ගිය හැම ශ්‍රී ලාංකිකයෙක්ගේම ජීවිතයට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. ඒ මියගිය හැම ශ්‍රී ලාංකිකයෙක්ගේම ජීවිතයට වන්දි ගෙවන්න ඕන මේ ආණ්ඩුව. ඔවුන් ඉබේ මැරෙන්න ඉඩ ඇරියා. පුරවැසියෙක් හැටියට තමන්ගේ මව්බිමට ඇවිල්ලා තමන්ගේ මව් රටට ඇවිල්ලා තමන්ගේ පවුලක් ඇතුලේ තමන්ගේ අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න තිබුණු අයිතිය පැහැරහැරියා. ඒ අයිතියට පයින් ගැහුවා. මිනිසුන්ගේ තමන්ගේ රටට එන්න තියෙන අයිතියට උල්ලංඝනය කරන්න කිසිම ආණ්ඩුවකට රජයකට බෑ. ලෝකයේ සෑම රටක්ම තමන්ගේ පුරවැසියා සුරැකීමේ වගකීම තිබෙනවා. ආණ්ඩුවක් පත් කරගන්නේ වෙනුවෙන්. හැබැයි මේ ආණ්ඩුව ජාතිය ආරක්ෂා කරගන්න වෙනුවෙන් එනවා කියලා ජාතිය ආරක්ෂා කරගන්නවා කියලා මේ රට බේරගන්නවා කියලා පත් වෙච්ච ආණ්ඩුව තමන්ගේ ජනතාවට නන්නාඳුනන දේශයක අනාථ අසරණ මිනිස්සු හැටියට මැරෙන්න ඉඩ ඇරලා තිබෙනවා. ලැජ්ජ සහගතයි. ඒක නිසා තව දුරටත් ඒ දේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න බෑ. මේ වෙනකොට විදේශ රටවල්වල ලංකාවට එන්න 68,000කට වඩා පිරිසක් පොරොත්තු ලේඛනවල ඉන්නවා. එතකොට මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි මේ 68,000ක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබියදී මේ විදේශගත ශ්‍රමිකයන්ව ලංකාවට ගෙන්න ගන්න තියෙන රජයේ වැඩපිළිවෙල මොකක්ද? ප්‍රමුඛතා ලයිස්තුව මොකක්ද? කාවද මුලින් ගෙන්න ගන්නේ? මොන සේවකයන්වද ඉස්සෙල්ල ගෙන්නන්නේ? කාවද ගෙන්වන්නේ කියන එක පිළිබඳව රජයට විශේෂ වැඩපිළිවෙලක් නැහැ. අපි අඳුනාගත්තු විශේෂයෙන්ම අපිට විදේශගත අපේ වෙනත් සංවිධාන හරහා අපි ලබාගත්තු තොරතුරු අනුව මේ කණ්ඩායම් රාශියක් ඉන්නවා. එකක් තමයි තමන්ගේ සේවා කාලයේ සේවා ගිවිසුම් අහිමිවීම නිසා රැකියාවන් පවා නැතුව, ඒ කියන්නේ වැටුපක් නැතුව, එන්න විදියක් නැතුව හිර වෙලා ඉන්න අය. සහ විවිධ හේතු මත රැකියාවලින් ඉවත් වීම, ඒ කියන්නේ සමහර සමාගම් සහ සමහර ආයතන වසා දැමීම නිසා සේවා ගිවිසුමේ කාලය තව තිබුණත් තමාගේ සේවාව රැකියාව හිමි වෙලා අර්බුදයට ගියපු අය ඉන්නවා. සමහර ආයතන වලින් වැටුප් ලබා නොදී එළියට දාපු පිරිස් ඉන්නවා. විදේශගත ශ්‍රමිකයන් තියාගන්නේ නැහැ කියන කොන්දේසිය මත එළියට දාපු අය ඉන්නවා. වීසා අවසන් වෙච්ච අය ඉන්නවා. අධ්‍යාපන අවශ්‍යතා සඳහා ගිහිල්ලා හිර වෙච්ච අය ඉන්නවා. ප්‍රතිකාර සඳහා ගිහිල්ලා එන්න බැරුව හිර වෙච්ච අය ඉන්නවා. එතකොට අපි මුලින්ම සලකන්න ඕනේ මේ කාරණා සියල්ලෙන් අපි ප්‍රමුඛතාවයන් මේ අඳුනාගෙන නැහැ. ලංකාවේ ආණ්ඩුව තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ ලයිස්තුවක් අපි මාධ්‍ය ආයතන වලටත් කියනවා. මේ එන්නේ ඉන්න කණ්ඩායම් වලින් සේවා ගිවිසුම් අවසන් වෙච්ච අය කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? සේවා ගිවිසුම් වල කාලය තිබියදී රැකියා හිමි වෙච්ච අය කොච්චර ඉන්නවද කියන සංඛ්‍යා දත්ත රජයේ සතුව තිබෙනවද කියන ආණ්ඩුව සතුව තිබෙනවද කියන ප්‍රශ්නය ඇහුවොත් ඒගොල්ලන්ට නිරුත්තරයි. එහෙම සංඛ්‍යා දත්ත කිසිවක් නැහැ. එහෙම වැඩපිළිවෙලක් ඇතුව නෙමෙයි මේ ලංකාවේ ආණ්ඩුව මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙදි ඛේදනීය තත්වය තමයි ඒ රැකියාවක් නැතුව, වැටුපක් නැතුව, ඥාතියෙක් නැතුව, දන්නඳුරන කෙනෙක් නැතුව, හිතමිත්‍රයෙක් නැතුව, රැඳෙන්න තැනක් නැතුව, කන්න කෑම වේලක් නැතුව, නිදාගන්න තැනක් නැතුව, අඳින්න ඇඳුම් නැතුව, අඩුම ගානේ තමන්ගේ සනීපාරක්ෂක පහසුකම් නැතුව ඉන්න මේ අය, මේ විදේශගත ශ්‍රමිකයෝ ඔවුන්ගේ ජීවිතය ගැට ගහගෙන යන්නේ කොහොමද? ඔවුන් ලංකාවට එන්න මුදල් හොයන්නේ කොහොමද? වීසා හදාගන්නේ කොහොමද? තමන්ගේ එයා ටිකට් එක හදාගන්නේ කොහොමද? ගුවන් ටිකට් පත හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්න උන්ට තිබෙනවා. ඒ හන්දා තමයි අවසානයේදී පහුගිය කාලේ සමාජ මාධ්‍ය ජාල හරහා ඔවුන් වීඩියෝ පට පවා ඔවුන් හඬපට නිකුත් කරලා තිබුණා. ගණිකා වෘත්තියේ යෙදිලා මුදල් උපයගෙන තමයි ජීවත් වෙන සිද්ධ වෙලා තියෙන්නේ. ගණිකා වෘත්තියේ යෙදිලා මුදල් හොයාගෙන තමයි ලංකාවට නැවත එන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම හරි කරලා තමන්ගේ මව් රටට ගින් මැරෙන්න ඕන කියන බලාපොරොත්තුවෙන් තමයි මේ මිනිසුන් රැඳිලා ඉන්න තියෙන්නේ. ඒතර ලංකාව ආණ්ඩුවක් හැටියට රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ ලාංකිකයන් ඒ වගේ රටවල් වල අසරණ වීම සම්බන්ධව. ඒක නිසා මේ ආණ්ඩුව ගමන් කරන්නේ මොන මාවතේද කියන එක අපිට පේනවා. ජාතිය ආරක්ෂා කරනවා කියලා ආවට මේ අපේ
දේශීයත්වය ආරක්ෂා කරනවා කියලා ආවට මේ රටේ පුරවැසියන්ට පිට රටවල් වල දිනන්නාඳුනන මිනිසුන් හැටියට මැරිලා යන්න ඒ ඉඩ සැලසීම ගැන අපි ඉතාමත්ම කනගාටුවෙන් මේ ආණ්ඩුවට කියන්න කැමතියි. දැන්වත් ජනතාව වගකීම ගන්න. මේ ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා ඔබ තෝරාපත් කරගත්තේ මේ විදිහට නොසලකා හැරීම වලට ලක් වෙන්න නෙමෙයි. වේලක් කාලා වේලක් බඩගින්නේ ඉඳලා ජීවත් වෙන හැරි ඒ හැම කෙනෙකුටම ලංකාවට එන අයිතිය තියෙනවා. එහෙම එන අයගෙන් තමයි එතකොට ඒ පිට රටවල් වල ඉන්න හැම කෙනෙකුටම කොහොම හරි තමන්ගේ රටට එන්න තියෙනවා ඕනෑකමක් සහ කැක්කුමක්. අන්නේ ඕනෑකමයි කැක්කුමයි තමන් විදේශ රටකදී නාඳුනන රටක මැරිලා යාවි කියන බය තමයි මේ ව්‍යාපාර සඳහා මේ ආණ්ඩුව පාවිච්චි කරගෙන තියෙන්නේ. ලංකාවට එන්න ඕන නම් අපි කියන හෝටලේ නිරෝධායනය වෙන්න ඕනේ. ලංකාවට එන ඕන නම් අපි කියන ගාන ගෙවන්න ඕන. මේක තර්ජනයක් සහ මාෆියාවක්. ඉතින් ඒක නිසා මෙන්න මේ තර්ජනය යටතේ ලංකාවට එන්න ඕන නම් අපි කියන හෝටලේ නිරෝධායනය වෙන්න ඕන. ගුවන් ටිකට් පත්‍ර අපි කියන ගාන ගෙවන්න ඕන. එතකොට ගුවන් සමාගම් ට්‍රැවල් ඒජන්සිස් වලට, ඒ වගේම PCR පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල් ජාලයට, ඒ වගේම පෞද්ගලික හෝටල් ජාලය පවත්වාගෙන යන්නේ මේ රජයේ හිතමිතුරන් සහ ඒ හිතමිත්‍රාදීන්ගේ ව්‍යාපාර බව අපි බය නැතුව මේ වෙලාව කියනවා. අන්නේ ව්‍යාපාර ජාලය ශක්තිමත් කරන්න මේ අසරණ වෙනච්ච මිනිසුන්ගේ ජීවිත පාවිච්චි කරනවා. ඒක නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත පරීක්ෂණාගාර මීයන්ගේ ජීවිත බවට පත් කරලා තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත මේ වෙලාවේ පරීක්ෂණාගාර මීයෝ වගේ පැණියක් ගේනවා. අත්හදා බලන්න ලංකාවේ මිනිසුන් යොදා ගන්නවා. සංචාරක ව්‍යාපාරයේ කොරෝනා බෝ වෙනවද කියලා අත්හදා බලන්න. රෝගයේ බලවත් ලෙසම පැතිරිලා ලොක්ඩවුන් කරපු රටකින් සංචාරකයෝ ලංකාවට ගේනවා. ලංකාවේ මිනිසුන්ගේ ජීවිතවලින් අත්හදා බලනවා. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත පරීක්ෂණාගාර මීයන්ගේ ජීවිත බවට පත් කරලා තිබෙනවා. ඒක නිසා තවදුරටත් ආණ්ඩුවට මේ ජනතා ජීවිත සමග සෙල්ලම් කරන්න ඉඩ තියන්න බෑ. එකට අපි ජනතාවක් හැටියටත් අපි සංවිධාන හැටියටත් අපි ඒ වගකීම ගන්නවා. ජනතාව ඒකරාශී කිරීමේ වගකීම අපි අසතුව තියෙනවා. අපි ඒ වගකීම නොපිරිහෙලා ඉටු කරනවා. අපි ජනතාවට කියන්නේ මේ වෙලාවේ ඔබ තුනෙන් දෙක ආණ්ඩුවට ලබා දීලා මේ පත් කරගත්තු ආණ්ඩුව සෙල්ලම් කරනවා නම් ආණ්ඩුව හරිපාරට දාන්න නාස්ලනුව අදින්න ඕන කාලය හරි. ආණ්ඩුව හරිපාරට ගේන්න නාස්ලනුව අදින්න ඕන කාලය හරි. ඒ සඳහා අපිත් එකතු වෙන්න කියලා තමයි අපි ජනතාවට කියන්නේ. මේ ආණ්ඩුවේ තියෙන තවත් අපි දක්වන තත්වයක් තමයි ඇතිවන සෑම ව්‍යසනයක්ම. ඒ කියන්නේ ආණ්ඩුවේ අසාර්ථකභාවය සහ නොහැකියාව ජාතිවාදයෙන් වහගන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ නොහැකියාව ජාතිවාදයෙන් වහගන්න උත්සාහ කරනවා. ලංකාවේ කොවිඩ් වසංගතය බෝ වෙද්දී මේ වසංගතය සඳහා ඖෂධයක් හොයා ගැනීම, එන්නතක් හඳුන්වා දීම සහ ඒ විද්‍යාත්මක ක්‍රමවේදය රටක් තුල අත්හදා බලන්න ඕනේ. ඒක ඇත්ත කාරණාවක්. හැබැයි ඒ විද්‍යාත්මක ක්‍රමයේ පැත්තකින් තිබියදී නානා ප්‍රකාර මිත්‍යාවන් වලට යට වෙලා ඒ මිත්‍යාවන්ගෙන් මේ රටේ ජනතාව අන්ධවලා ජනතාව ඒ මිත්‍යාවන් පස්සේ දුවද්දී තමන්ගේ නොහැකියාව වහගෙන නොඒකාකාරයේ ජාතිවාදයේ උලුප්පා ගන්නවා. පසුගිය කාල සීමාව තුළ අපි දන්නවා යුක්‍රේන ජාතිකයන් රෝගය වැළඳිලා තිබෙන යුක්‍රේන ජාතිකයන් ලංකාවට ගෙනල්ලා ඒ යුක්‍රේන ජාතිකයන් සංචාරයට අරන් ගියපු ඒ සෆාරි රථ රියදුරන්ව නිරෝධායනයට ලක් කරනවා. සංචාරකයන්ව හෝටල් කාමරය ඇතුලේ නවාතැන් දෙනවා. එතකොට මොකද්ද මේ එක රටක් එක නීතියක් කියලා කියන්නේ? අපි දන්නවා සජීවී සෛල තුල තමයි මේ වෛරසය පැතිරෙන්නේ. ඒතර සජීවී සෛල තුල වෛරසය පැතිරෙද්දී රෝගීන් සජීවී මිනිසුන් රෝග වෛරසය සහිත මිනිසුන්ව ගෙනල්ලා සංචාරක ව්‍යාපාරයට ලංකාව පුරා යවන ආණ්ඩුව මැරිච්ච මලමිනියක් වලලනවද පුච්චනවද කියන මිත්‍යාවක් ලංකාවේ සමාජය ඇතුලේ මතු කරලා මිනිස්සු ભેද බින්න කරන්න ව්‍යංගයෙන් කටයුතු කරනවා. ඒක ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව අපි බය නැතුව කියනවා. මේක ජනතාව අතර ભેද බින්නයක් ඇති කරලා ජනතාව කුලල් කරන තත්ත්වයට පත් කරලා ඔවුන්ගේ නොහැකියාව වහගන්නා තත්ත්වයක්. ඒක නිසා මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාවන් වහගන්න ජනතාවගේ සියුම් හැඟුම් එක්ක සෙල්ලම් කරනවා. ජාතිවාදය, තමන්ගේ ජාතියට ආගමට තිබෙන ලැදියාව, රටට ජාතියට තියෙන ආදරය කියන එක මිත්‍යාවක් එක්ක ගලපලා මිත්‍යාවක් පස්සේ හංගලා මේ ජනතාව මුලා කරලා ගෙනියන්න ගන්න උත්සාහයට අපි සහමුලින්ම විරුද්ධයි. ඒක නිසා අපි ජනතාව එක්ක ඒකරාශී වෙලා මේ කියන්නේ ආණ්ඩුවට තවදුරටත් මේ සෙල්ලම කරන්න දෙන්න බෑ. ජනතාවගේ වගකීම ගන්න තමයි අපි ආණ්ඩුවක් පත් කරගත්තේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට
පැහැදිලිවම කියන්න තියෙන්නේ ලංකාවට මේ විදේශ ශ්‍රමිකයන් ගෙන්න ගන්නකොට අනුගමනය කරන්න හැකි හොඳම කාර්යය තමයි ඔවුන් විදේශ රටවල් වලදී පැය 72කට පෙර PCR පරීක්ෂණයට ලක් කරලා තමයි ගුවන් යානයට නැග්ගන්නේ PCR පරීක්ෂණයක ප්‍රතිඵල එන දින 3ක් විතර යනවා PCR පැය 72කට පෙර PCR පරීක්ෂණය කරනවා නෙගටිව් නම් තමයි ගුවන් යානයට නැග්ගන්නේ ලංකාවට ආවට පස්සේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරනවා එහෙම කරලත් නෙගටිව් නම් ඇයි ගෙදර යවන්න බැරි රෝගියෙක් නම් රෝහල්ගත කරනවා ආශ්‍රිතයෙක් නම් නිවසේ නිරෝධායනය කරනවා ඒක තමයි ලංකාවේ තත්ත්වය රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරලා ගෙදර යවන්න පුළුවන්කම තියෙනවා නෙගටිව් නම් එහෙම නැත්නම් PCR පරීක්ෂණයක් කරලා දින 3ක් රඳවාගෙන නිවසට යවන්න පුළුවන්කම තියෙනවා නෙගටිව් නම් රෝගියෙක් නම් රෝහල්ගත කරනවා හැබැයි එහෙම නොවෙද්දී ඇයි මේ සංචාරකයන්ව හෝටල් වල නවාතැන් ගන්නවලා ඔවුන්ගෙන් මේ මුදල් හුරා කන්නේ කියන එක තමයි අපි අහන්නේ අපි ජනතාව වෙනුවෙන් මේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ මේ රෝගයෙන් පෙළෙන්නේ නැති අනෙකුත් සාමාන්‍ය ජනතාව විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ආවම ඒ PCR පරීක්ෂණයෙන් පස්සේ ගෙදරදී නිරෝධායනය වීමේ අවස්ථාව ලබා දෙන්න කියන එක අපි මේ වෙලාවේ වගකීමෙන් ඉල්ලා හිටිනවා ඒක ජනතාවගේ පැත්තෙනුත් ඒ ශ්‍රමිකයන්ගේ පැත්තෙන් සහ මේ ලංකාවේ ඉන්න පවුල්වල අයගේ පැත්තෙනුත් අපි ඒක කරනු ලබන ඉල්ලීම ඒ වගේමයි සාමාන්‍ය ගුවන් ටිකට් පතේ මිලට වඩා දෙගුණයක් මිල දෙගුණයකට තුන් ගුණයකට වඩා මිලක් මේ වෙලාවේ සාමාන්‍ය ගුවන් ටිකට් පතට වඩා අය කරනවා ඒක නිසා රජයේ නියාමනයක් අවශ්‍යයි සාමාන්‍ය ඒ ගුවන් ටිකට් පත්වල පෙර පැවති මිලටම ඔවුන්ට ලංකාවට ඊමේ අවස්ථාව ලැබෙන්න ඕනේ එතකොට මේක ඒක ව්‍යාපාරයක් මාෆියාවක් වෙලා තිබෙනවා ඒ සඳහා සොයා බැලීම සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ කියන එක අපි මේ වෙලාවේ කියනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රමවේදය ගත්තම දැන් ආණ්ඩුව දැන් අපිට පැහැදිලිව පේනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ගණන් ගන්නේ නැතුව තමයි කටයුතු කරන්නේ ජනාධිපතිවරයාට අදිසි බලවේගයක මෙහෙවීමෙන් ජනාධිපතිවරයා කටයුතු කරනවා කියන එක අපි නෙවෙයි කියන්නේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් වෙච්ච අමාත්‍යවරුමයි ඉතින් එහෙම වෙන්න විදියක් නැහැ. අදිසි බලවේග පාලනය කරන එහෙම අදිසි රටවල් තියෙන්න බෑ. අදිසි බලවේගවල පාලනය ඒ මිත්‍යාවක්. ඒ මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක ක්‍රමවේදයකට රට පාලනය කරන්න ඒ පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීන්දුව తీරන ඒ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවෙන් ගනු ලබන තීන්දුව తీරන සහ මේ වසංගතය මොහොතේ සෞඛ්‍ය අංශවලින් ලබා දෙන විධිවිධාන ක්‍රියාත්මක කරන්න කියන එක අපි ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා. ඒක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක් ඊ ආණ්ඩුවකට ඉබාගත යන්න බෑ මිත්‍යාවෙන් රටපාලනය කරන්න බෑ ඒක නිසා ඒ මිත්‍යාවෙන් තොරව පැහැදිලි හෙටක් වෙනුවෙන් පැහැදිලිව මේ රටේ විද්‍යාත්මක ක්‍රමවේදයක් එක්ක මේ රට ගොඩනගන්න ක්‍රමවේදය සකස් කරගෙන ජනතාව ගෙනියන වගකීම ආණ්ඩුවට තිබෙනවා ආණ්ඩුව ඒ පාර යන්නේ නැත්තම් නැවතත් නාස්ලනුව ඇදලා හරි පාරට ගේන ජනතාව ඒක රාශී කරන්න පාරට වහින්න අපි සූදානම් කියන එකත් අපි මේ වෙලාවේ කියනවා முதலாக கூற வேண்டியது வெளிநாட்டு வேலை வாய்ப்புகளை தேடி சென்றிருக்கின்ற இலங்கை மக்களை மீண்டும் இலங்கைக்கு வரவழைத்துக் கொள்வதற்காக எடுக்க வேண்டிய நடவடிக்கைகளை மீறிருக்கின்ற இந்த அரசாங்கத்துக்கு அந்த மக்களை இலங்கைக்கு வரவழைத்துக் கொள்வதற்கான வேண்டிய நடவடிக்கைகளை எடுக்குமாறு கோரித்தான் நாங்கள் இந்த ஊடக சந்திப்பினை நடத்திருக்கின்றோம் முதலாக கூற வேண்டியது பல தேவைகளுக்காக தொழில் தேவைகளுக்காக கல்வி தேவைகளுக்காக மருத்துவ தேவைகளுக்காக மாத்திரமல்லாமல் உல்லாச பிரயாணிகளாகவும் வெளிநாடுகளுக்கு சென்றிருக்கின்ற இலங்கையர்கள் பல்லாயிரக்கணக்கான இலங்கையர்கள் வெளிநாடுகளில் இவ்வாறான அசௌகரியங்களுக்கு முகம் கொடுத்து சிக்கல் பட்டிருக்கின்றார்கள் கோவிட் பெருந்தொற்றின் காரணத்தால் இலங்கைக்கு வர முடியாமல் தவித்து கொண்டிருக்கின்ற இந்த வெளிநாட்டு வேலை வாய்ப்புகளை நாடி சென்றவர்களுக்கு மீண்டும் இலங்கைக்கு வருவதற்கான அதாவது கடவுச்சீட்டுகளுக்கும் PCR பரிசோதனைகளுக்கும் பாரிய அளவு பணத்தை அறவிட்டு அதில் மோசடி நடத்துவதை பற்றி நாங்கள் இந்த காலகட்டங்களில் மிகவும் அண்மையாக பேசிக்கொண்டு வரப்படுகின்றது அவ்வாறு PCR பரிசோதனைகளுக்கும் வெளிநாட்டு கடவுச்சீட்டுகளுக்கும் பாரிய பணத்தை மோசடி செய்கின்ற இவ்வாறான வியாபார தரகர்களுக்கு ஆதரவு புரிகின்ற இந்த அரசாங்கத்தை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம் ஏனெனில் மக்களுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்வதற்காகவும்
அவர்களுடைய உரிமை, அதாவது ஒரு ஒரு நாட்டின் பிறந்த வாழ்ந்த ஒரு நபரின் உரிமைத்தான் தன்னுடைய இறுதி காலத்தை அல்லது தனது மரணத்தை தன்னுடைய தாய் நாட்டில் அடக்கம் செய்வதற்கான உரிமையானது எல்லா நபர்களுக்கும் எல்லா பிரஜைகளுக்கும் உள்ளது. எனினும் இந்த அரசாங்கம் அந்த உரிமையை கூட ரத்து செய்யப்பட்டு வெளிநாட்டு வேலை வாய்ப்புகளுக்கு சென்றிருக்கின்றவர்களுக்கு மீள இலங்கைக்கு வருவதற்கான தேவையான நடவடிக்கைகளை மேற்கொள்ளாமல் நடந்து கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்தை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். மக்களுக்கு தேவைப்படுகின்ற முறையில் அவர்களை இலங்கைக்கு வரவழைத்து கொண்டு முக்கியமாக பெண்கள் பாரிய அசௌகரியங்களுக்கு முகம் கொடுக்கின்றார்கள். தொழில் வாய்ப்புகளில் இருந்து நீக்கப்பட்டு அதே போன்று அவர்களுடைய தொழில் கன்ட்ராக்டுகளில் இருந்து அவர்கள் ரத்து செய்யப்பட்டு தொழில்களிலிருந்து எடுத்தெறியப்பட்டு இருக்கின்ற சூழலில் தொழில் வாய்ப்புகளிலிருந்து அவர்களுடைய ஊதியம் அதாவது சம்பளம் கிடைக்காத சூழ்நிலையும் விசாக்கள் ரத்து செய்யப்பட்ட சூழ்நிலையும் இலங்கைக்கு வர முடியாமல் சிக்கல் பட்டிருக்கின்ற மக்களுக்கு உடனடியாக இலங்கைக்கு வரவழைத்து கொள்ள வேண்டிய நடவடிக்கை எடுக்க வேண்டியது ஒரு அரசாங்கத்தின் கடமை. அந்த கடமையை துரிதமாகவும் அவசரமாகவும் மேற்கொள்ளும்படி நாங்கள் அரசாங்கமிடம் வேண்டுகோள் விடுக்கின்றோம். அது மக்களுக்காக மக்களுடைய நலனுக்காகவே நாங்கள் இந்த பெண்கள் ஒன்றியத்தின் சார்பாக நாங்கள் விடுக்கின்ற ஒரு வேண்டுகோள். மக்களுக்கு தேவைப்படுகின்ற முதன்மையாக பெண்களை இலங்கைக்கு வரவழைத்து கொண்டு அவர்களுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்ய வேண்டிய கடமை இருக்கின்றது. அதிலும் பிசிஆர் பரிசோதனைகளை அழைத்து தனியார் தங்குமிடங்களில் வைக்காமல் அவர்களுக்கு வீடுகளிலே தனிமைப்படுத்தலுக்கு உள்ளாக்கி அவர்களுக்கு தேவைப்படுகின்ற நடவடிக்கைகளை எடுப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும். மூட நம்பிக்கைகளில் இருந்து இலங்கை அரசாங்கம் மூட நம்பிக்கைகள் ஊடாகத்தான் இந்த அரசாங்கம் பயணம் மேற்கொண்டு வருகின்றது. அதனூடாக அவர்களுடைய முடியாமையும் சவால்களை மேற்கொண்டு சவால்களை வென்றெடுக்க முடியாத இந்த அரசாங்கம் அவ்வாறான தனது பலவீனத்தை இந்த போலியான மூட நம்பிக்கைகளினூடாக மூடி மறைத்து கொண்டு பயணம் செய்வதை நாங்கள் கண்டறிந்திருக்கின்றோம். அதற்கு எதிராக இந்த மூட நம்பிக்கைகளுக்கும் மக்கள் நலன் கருதாமல் நடைமுறையில் இருக்கின்ற இந்த அரசாங்கத்துக்கு புதியதோர் பாடத்தினை படிப்பித்து சரியான வழியில் திசை திருப்புவதற்கான எடுக்க வேண்டிய சகல நடவடிக்கைகளும் எடுத்து மக்களை அணிதிரட்டி நாங்கள் சரியான பாதையில் இந்த அரசாங்கத்தை பயணம் செய்வதற்கான வழிகாட்டலுக்கு நாங்கள் முன்வருவோம் என்று கூறி நாங்கள் விடைபெறுகின்றோம். நன்றி.